සුබසන්ධ්‍යාවක්. ඔබ කන්නේ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙත්. මම නජිත් මාතරකේ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. වෛරසය නිසා චීනයට හදිසි තත්ත්වයක්. කටුනායකත් සූදානම්. राज्य व्यापार वल प्रमुख वगकीम शीघ्र आर्थिक वर्तनयाई जनपति अवधारणीय कराई देमल प्रगतिशीली संधानय एजापय हरयान लकुनु देमल प्रगतिशीली संधानय වෙනම තරඟයක් ආරම්භ ඕනේ කියලා අදහසක් කියලා තියෙනවා ඒ වගේම අනිකුත් පක්ෂ ඇතුළත් මේ ප්‍රශ්නේ තියෙනවා මවනල්ල බුදු පිළිම සිටියේ CID පරීක්ෂණ අක්‍රමවත් පාස්කු කොමිසමේදී හෙළිවෙයි අඬපට අදත් නැහැ. ඒක බාර දීලා නැහැ. භාවිකයෙන් ඇතුව කියනවා. දෝෂාභියෝගෙන් කෙලිබිමක් වූ ඇමරිකා පාර්ලිමේන්තුව. Everything they going to the oval. කොරෝනා වෛරසය ආසාදිත වූ කිසිඳු රෝගියෙකු මෙරටින් වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ගුවන් මගින් විශේෂ පරීක්ෂාවකට ලක් කරන අතර මෙම වෛරසය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඇමතිනි පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසන්නේ. කොරෝනා වෛරසය පළමු වරට වාර්තා වුණේ චීනයේ වුහාන් නගරයෙන්. එය ප්‍රදේශ කිහිපයකට පැතිර යාමත් සමග චීනයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කෙරුණා. වුහාන් ප්‍රදේශයේ වෛරසය ආසාදිත වුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් දහසකින් යුත් විශේෂ රෝහලක්ද ඉදිකරනවා. එය දින 6කින් අවසන් කර වෛරසය පැතිර යාම වැළැක්වීම චීන රජයේ අරමුණයි. කොරෝනා වෛරසයෙන් මේවන විට රටවල් කිහිපයකට අවදානම් තත්ත්වයක් මතුවති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වෛරසය හේතුවෙන් චීනයේ පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් ඇති අතර වෛරසයට ගොදුරු වී ඇති පුද්ගල සංඛ්‍යාව 830ක්. මේ අතර සිංගප්පූරුව, චීනය, තායිලන්තය, දකුණු කොරියාව, ඇමරිකාව, ජපානය, තායිවානය, වියට්නාමය යන රටවලට වෛරසයේ බලපෑම් මෙල්ල වී තිබෙනවා. ඉන්දියාවේ මුම්බයි නගරෙන් මෙම වෛරසය ආසාදිත වූ බවට සැකකිරීම පුද්ගලයන් දෙදෙනෙකු හමු වී ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. සර්පේන් ආහාරයට ගැනීමෙන් කොරෝනා වෛරසය හටගන්නා බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී සැක පළව තිබෙනවා. එහෙත් එය මුළුමනින්ම තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. කෙසේ වුවද වැඩිදුර අධ්‍යයන කටයුතු හා රැකියා සඳහා චීනයට ගොස් සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සමග නිරතුරුව සම්බන්දතා පවත්වා ගනිමින් මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. රෝගී පැතිර යාමේ අවධානමක් පවතින්නේද යන්න පිළිබඳ වසංගත රෝගාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතාගෙන් අප විමසීමක් කළා. පාර්ලිමේන්තුවේදීද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. කොරෝනා වෛරස් කියන ඒ රෝගය චීනයේ නගර දෙකක්නේ සම්පූර්ණයෙන්ම ෂට්ඩවුන් කරලා දැන් හොංකොං දක්වත් සිංගප්පූරුව දක්වත් මේක ව්‍යාප්ත වෙලා තිබෙනවා. චීන සංචාරකින් ප්‍රමාණයකුත් අපේ රටට පැමිණෙන්න තිබෙන මොහොතක ඒ සඳහා ගත යුතු පියවර ටික ගණ්ඩේ කියලා මම යෝජනා කරනවා. අපේ රටට පැමිණෙන සෑම ගුවන් මගියෙක්ම ඒ අයට දැනුම් දෙනවා ගුවන් යානයේදී ඔබට යම්කිසි ඒ රෝග ලක්ෂණවල යම් ප්‍රමාණයක් තියෙනවා නම් තොරතුරු සහ ඒ තත්ත්වයන් ලබා දෙන්න කියලා එතන අපි නිරන්තරයෙන්ම වෛද්‍ය කණ්ඩායමක් රඳවලා තියෙනවා. මේ දක්වා ලංකාවේ කිසිම එහෙම රෝගියෙක් වාර්තා වෙලා නැහැ. ලංකාවට එන බොහෝ අය විශේෂයෙන් චීනය සහ ඒ පැතිවලින් එන ගුවන් මගින් අපි විශේෂ පරීක්ෂාවකට ලක් වෙනවා. ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගරු විපක්ෂ නායකතුමනි අපි අරගෙන තියෙනවා. දෙමළ ප්‍රගතිශීලී සංධානය එළඹෙන මහමැතිවරණයේදී වෙනම තරඟ කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධාකෘෂ්ණන් මහතා පවසනවා. විසඳුමක් නැති එක්සත් ජාතික පක්ෂ අර්බුදයේ හේතුවෙන් එම සංධානයට අයත් දේශපාලන පක්ෂ ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගන්නු ඇති බවයි තලවකැලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. පෞගේ දවස්වල
අතිවච්ච ප්‍රශ්න නිසා දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනම තරඟ කරන්න ඕනේ කියලා අදහසක් එවලා තිනවා. ඒ පක්ෂය ඇතුළත් ඒ වගේම අනිකුත් පක්ෂය ඇතුළත් මේ ප්‍රශ්න තිනවා. මොකද එක්සන් ජාතික පක්ෂය ඇතුළේ තියෙන අර්බුදය නිසා කොහොමද මේක ඉදිරි මැතිවරණ කටයුතු කරන්න ඕනේ කියලා අපිට තාම හරියට පැහැදිලි නැහැ. දැනටම අපිට මේ පක්ෂවල යෝජනාවක් ඇවිල්ලා තිනවා ඉදිරියට අපේ තරණීම තරම් කරත් හොඳයි කියලා අදහසක් ඇවිල්ලා තිනවා බලාපොරොත්තු වෙන්නේ තුරු නැගෙනීර හැර අනිත් පළාතවල දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තනියම හඳෙල්ලන්න බලාපොරොත්තු වෙනවා මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ අර්බුදය පිළිබඳ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතාගෙන් ප්‍රශ්න කළා पक्ष नायक तींद ප්‍රිය මහතාට මන්ත්‍රී ධුරයක් ලබා දීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් විමසුවා සමන් රත්න ප්‍රිය වෘත්තීය සමිති නායකතුමාව එතුමාව පත් කරන්න කියලා යම් යම් කරුණු කාරණාව ගියා තවම මං හිතන්නේ ඒක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ මම දන්නේ නැහැ හැමෝගෙම කැමැත්ත තියෙනවා කියලා නමුත් පෞගිය කාලේ එතුමා අපේ පක්ෂයේත් එක්ක විශේෂයෙන්ම රාජ්‍ය නවන සංවිධානවල මැදිහත් වීමක් හැටියට එතුමා විශාල වැඩ කොටසක් කරලා තිබෙනවා අපේ මේ දේශපාලන ක්‍රියාවලිය තුල පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපට ඇතුළත් සීඩී තැටි පාර්ලිමේන්තුවට බහර දී යලි මන්ත්‍රීවරයාම ඒවා රැගෙන ගොස් ඇති බව පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කෙරුණා. රන්ජන් රාමනායක මහත්මයා 21 වෙනිදා කිව්වා සීඩී පට සහ සියලුම අඬපට සංවාද ටික ලබා දෙනවා කියලා. 22 අවසන් කිව්වා එතුමා ඒක ලබා දුන්නා කියලා. හැබැයි ඊයේ වෙද්දී අපිට නියෝජ්‍ය කතානායකතුමා කිව්වා එතුමා අඬපට දුන්නේ නැහැ දුන්නේ වටික අරගෙන ගියා කියලා. විශේෂයෙන් ඔබතුමාගේ නමත් සඳහන් වෙනවා ඔබතුමාගේ අඬපටත්. ඒ වගේම අනිකුත් සියලුම ගොඩාක් අයගේ අඬපට තියෙනවා ඒ නිසා තමයි නැවත අරගෙන ගියේ කියලා. ඒ නිසා ඔබතුමා මේ පිළිබඳව පැහැදිලි කරන්න මාලේකම්තුමාට මේ දෙනවා කියලා දීලා නමුත් ඒක බාර දීලා නැහැ බාවිකමින් ඇතුව කියනවා. ඒක राज्य හිට පල්ලයන් හිටපෝ රාජ්‍ය ඇමතිවරේ කොහොමද මේකට පෙළඹුණේ කියන එක කවුද ඔහුට ඒ ශක්තිය සහ බලය ලබා දුන්නේ කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුව විමසිලිමත් වෙන්න ඕනේ කියන කාරණේ මම මේ අවස්ථාවේදී මතක් කරනවා රන්ජන් රාමනායක මහතාගේ හඬපට පාර්ලිමේන්තුවට බහර නොදීම පිළිබඳ තවත් ස්ථාන කිහිපයකදී අදහස් ප්‍රකාශ කෙරුණා මේ හඬපට පිළිබඳ සාකච්ඡාව දිගින් දිගටම ගෙනියන්නේ එක්සත් ජාතික පක්ෂයේ තියෙන කුලල් කා ගැනීම වහගන්න. එක නායකයෙක් හිටපු එක්සත් ජාතික පක්ෂයට මේ මොහොතේ නායකයෝ 3 දෙනෙක් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. කතානායකවරයාට කියන්න ඕනේ මම මේ සීඩී පර ටික සභාගත කරනවා කියලා. එතුමා ඒ වෙලාවේ තමයි බාර දෙන්න. එතුමා ඒක කරන්නේ නැතුව ඒ සීඩී පට අරගෙන ගිහිල්ලා හැන්සාඩ් එකට ලබා දුන්නයි කියන එක තමයි මට ලැබිච්ච තොරතුරු. මම කියන්නේ ඒක රෙකෝඩ් කරපු එකම සාධාරණ තියාගන්න එක කෙසේ වෙතත් තුමා ඒව පටිගත කිරීම ඒක වැරදි. ඉතිහාස පොතක් දිගහරිනවා වගේ අඬපටත් එක්ක දිගහැරීගෙන යනවා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව, සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුව මොන විදිහට අසාධාරණ කරාද කියන එක ඒක පැහැදිලි වෙනවා. නොයෙකුත් චෝදනා කරනවා. නමුත් ඒ කිසි දෙයක් කියලා අවසානයේ අඬපටි ටික එහෙමත් නැත්නම් සීඩී තැටි ටික තව වෙනකන් පාර්ලිමේන්තුවට සභාගර්භයට ලබා දීලා නැහැ. කතානායකතුමාට ලබා දීලා නැහැ. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට හැංගිලා ඒක පස්සට ඇවිල්ලා තමයි මේ චෝදනා කරන්නේ.
රන්ජන් රාමනායක මොනතරම් බුරුකාරයෙක්ද කියන එක තමයි පාර්ලිමේන්තුවටත් නොමග යවන විදියේ ප්‍රකාශයක් කිරීමෙන් තවදුරටත් සනාථ වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට අවාසිදායක වන හඬපට තිබ්බනම් රන්ජන් රාමනායක ඒක තියාගෙන මෙච්චර කල් බම්බු ගැව්වද? ඕන කුජීත වැඩක් කරලා දැන් කීතයාගේ හොරු අල්ලන්නයි මහන්සි මේක. ඒක තමයි රන්ජන් රාමනායක දීලා තියෙන ආදර්ශ. විපක්ෂය කියන්නේ ආණ්ඩුව විපක්ෂයෙන් පරිගන්නවා කියලා තමයි චෝදනා කරන්නේ. මීට අවුරුදු 4මාරකට කලින් මතකයේ තිබේනම් ওই වචනේ කියනකොට අපිට හිනා යනවා. මේ අතර සිංහලයේ සංවිධානයේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේට අද පැමිණ රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සමාජිකත්වය తాවකාලිකව අත්හිටුවා තිබෙන්නේද යන්න පිළිබඳ කරුණු විමසා සිටියා. පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමේ ලිපිය තමන් වෙත ලබා දෙන ලෙසයි එහි සමාජිකයන් ප්‍රකාශ කළේ. මෙහිදී මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඉදිරිපත් වී එවැනි ලිපියක් ලබා දීමට නොහැකි බව කියා සිටියා. පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධ නටුවේ 13 දෙනෙකුට ඇප නියම කෙරුණා. ඒ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක රියාඩ් මිරාල් DKP දසනායක මහතා ඇතුළු 13 දෙනෙකුටයි. 1 කට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමටයි නියෝග කෙරුණේ. ශරීර ඇපකරුවන් ලෙස ඔවුන්ගේ බිරින්දෑවරුන්ද ඉදිරිපත් කළ යුතු බවට ත්‍රිපුත්කල මහාධිකරණය නියෝග කළා. ඔවුන්ට අධිචෝදනාද බාර දුන්නා. විදෙස් කමන්ද තහනම් කළා. හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙකුට එරෙහිවයි මෙම නඩුව පවරා ඇත්තේ. කරන්නාගොඩ මහතා අද දින අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඔහුට යලි සිතාසිනිකුත් කෙරුණා. නඩුව ලැබෙන මාස 7 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. මෞබිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ කැඳවුම් කරු විශ්වාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ලැබෙන 7 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මහාධිකරණයේ හමුවේ විභාග වෙන නඩු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් පළ කිරීම තුලින් අධිකරණ කටයුතු සහ විනිසුරු වරුන්ගේ රාජකාරී වලට බලපෑම් කිරීම ඔහුට එරෙහි චෝදනාවයි. හිටපු මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතාට එරෙහි නඩුවක් ඇතුළු තවත් නඩු සම්බන්ධයෙන් මොහු මාධ්‍ය හමුවලදී විවේචනය කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කරනවා. අජිත් ප්‍රසන්න මහතාගේ මානසික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවීමටද නියෝග කෙරුණා. අයතාලිස මුදල් ලිපීමේ චෝදනාවට අත්අඩංගුවටගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාපි ශෙහබ්දීන් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජුනි 24 වනදා යළි සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින ලබා දුන්නා. මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවුවා. පෙත්සමට අදාළ ශීර්ෂ සංශෝධනය කිරීමට අවශ්‍ය බව පෙත්සම් කරු දන්වා සිටියා. රැඳවුම් බහරින් තමා නිදහස් කිරීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මෙහි පෙත්සම් කරුවන් වෙන නීතිඥ රුෂ්ටි හබීබ් සහ වෛද්‍ය සාෆී ලාසිටියා කෙසේ වෙතත් පෙත්සම් කරු මේවන විට අපමත මුදා හැර සිටිනවා. රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන අභියෝගය ආර්ථික වර්ධනයේ සමග ලාභ උත්පාදනයේ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසිය යුතු බවයි ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිතුමා අවධාරණය කළේ. ජාතික ආර්ථිකයට සහ මහජන සේවා සම්පාදනයට ඍජුව දායක වන රාජ්‍ය සංස්ථා මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල නව සභාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහ ජනාධිපතිතුමා අතර හමුවක් පැවැතුණා. ජනාධිපති කාර්යාලයේ පැවති එම හමුවට ජනාධිපති ලේකම් ආචාර්ය PB ජයසුන්දර ජනාධිපති උපදේශක ලලිත් විරතුංගන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන බවට පත් වෙලා තිබෙනවා. අපි ලාභ ලබන රජයට බරක් නොවන ආයතන බවට පත් කරන්නට ඕනේ. දෙවැනි එක සමහර ලාවට ඒවා ලාභ ලබන්නට ඕනේ නැහැ. හැබැයි ඒකෙන් බලාපොරොත්තු වෙන සේවාව, ඒ සේවාව ජනතාවට සන්තෝෂ වෙන්නට පුළුවන් පරිදි සිදු වෙන්නට ඕන කාර්යයක්. ශ්‍රී ලංකෙන් වලින් පුළුවන් ලෝකයටම පෙන්වන්න ශ්‍රී ලංකාව ගැන, ඒ වගේම ජනතාවට හොඳ සේවයක් ලබා දෙන්නට ඒ වගේ ආයතන වලින් අපි බලාපොරොත්තු. ඒ වගේම බැංකු ශාස්ත්‍රය ගත් ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට, ඒ වගේම අපේ ව්‍යවසායකයන් උදව් වෙන්නට විශාල සේවයක් කරන්නට පුළුවන් ආයතන. මේවා තමයි අපි කාර්යක්ෂමව දිවිය යුතු ආයතන. රජයක් හැටියට අපිට දෙන්න පුළුවන් සෑම සහයෝගයක්ම මේ ඔබලට අපි ලබා දෙන්නට ලෑස්ති. රටක් හැටියට ඒ ඉලක්කය කරා ගමන් කරන්නට
මවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් යෙදුවේ නැති බව සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිම විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. पास्को प्रहारे पिलिबंद विमर्शने करने जनाधिपति कमिशन सभा वेदी देवन दिनटा साक्षी लबातीम सदहा अद उदेसन नवेट पमने सहकार पोलिस अधिकारी गामिनी तेन्नकोन महता कमिशन वेत फैमिनिया मेहदी कमिशन में कटेतु आरंभ करबिन रजी अधिनीति जवरिय सहकार पोलिस अधिकारी वरयागिन विमसा सिटिये मावनेल्ल बुदुपिलिम कडीम सिदुकिरुने कुमन दिनयानी दीदे अन्नाय ईट पिलितुरु लबादुन सहकार पोलिस अधिकारी वरया संधान कले 2018 दिसंबर मस 23 वन दिन पलमु प्रहारे एल्लवु बवत 2018 दिसंबर मस 26 वन दिन बुदुपिलिम कडीमे देवन सिदुवीम वार्ता वु बवत्य ए अनु मेम सिदुवीम पिलिबंद विमर्शने किरीम सदहा तवत सहकार पोलिस अधिकारी वरेकु यटते पोलिस कंडायम क्रियात्मक वु बव साक्षी लबा देमिन तेन्नकोन महता संधान कला विसी तुन्वन दिन सिद्धिय संबंधेन किसिंदु पुद्गलेकु पिलिबंदव अनावरणे नोवुद विसी हयवनदा सिदुवीम संबंधेन अत्तरंगुवटगत सेककरुगेन कल प्रश्न किरीम वलदी अनिकु सेककरुवन पिलिबंद अनावरणे उबव पोलिस अधिकारी गामिनी तेन्नकोन महता कोमिसम हमुवे संधान कला එමෙන්ම අදවන විටත් මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවටගත් පුද්ගලයන් 13 දෙනා හැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවටගෙන නොමැති බවයි සහකාර පොලිස් අධිකාරිවරයා සාක්ෂි ලබා දෙමින් වැඩිදුරටත් සඳහන් කළේ. මෙම පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් ලෙස නිලධාරීන් යෙදවූයේ නැති බවත් 2019 ජනවාරි 3 වන දින තමන් මේ පිළිබඳව පූජි ජයසුන්දර මහතාට ලිපියක් මගින් කරුණු දැක්වූ බවත් සහකාර පොලිස් अधिकारी गामिनी तेन्नकोन महता कमिसम हमुवे प्रकाश कला हिट दिने दी कमिसमे साक्षि लबा दीम सदहा हिटबु पोलिस्पति पूजी जयसुंदर महता पेमिनीमिट नियमित बवाई वार्ता वन्ने පාර්ලිමේන්තු මන්ත්‍රී අවහප්‍රාප්ත රංජිත් සොයිසා මහතා ජනතාව වෙනුවෙන් කැප වූ විශිෂ්ට ජනතා නියෝජිතයෙකු බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රංජිත් සොයිසා මහතා පිළිබඳ ශෝක යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ ඔවුන් මේ බව ප්‍රකාශ කළේ. 2015 ජනවාරි 8 වෙනිදා අපේ ආණ්ඩුව පරාද වෙලා ඉදිරි ගිය දායින රංජිත් අපිත් එක්ක තා කිට්ටුවෙන් හිටියා ඕට්ටු පක්ෂේ උඩනගන්න දරදිය ඇද්ද කෙනෙක්. ඒ නිසා ප්‍රගතිශීලී කඳුරේ හිටපු වටිනා චරිතයක් තමයි රංජිත් සුසමෙත්තුමා. ඔහු මිනිසුන් වෙනුවෙන් පොව් කටයුතු කරපු දේශපාලන නායකයෙක්. අභාප්‍රාප්ත රංජිත් සොයිසා මැතිතුමා දේශපාලන ගමන ආරම්භ කරන්නේ Taman විසින්ම උඩනගාගත්ත පොදු ජනතාවගේ නායකයෙක් හැටියටයි කියන එකයි අපට පේන්න තිබෙන්නේ. වංචාවට දූෂණයට නාස්තියට ඉඩ නොදුන් කෙනෙක් වගේම සම්බන්ධ නොවිච්ච කෙනෙක් විදියට රංජිත් සොයිසා මැතිතුමා හැඳින්විය හැකි. හොඳ වාද ශෛලියකින් යුතු සටන්කාමී මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා හඳුන්වා ගන්න පුළුවන්. ඉතින් එවැනි නායකයෙක් කෙටි කාලයක් තුළ අහිමිවීම පිළිබඳව අපි කවුරුත් කනගාටු වෙනවා. එතුමා දේශපාලන වශයෙන් අපේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරපු ජාතික නායකයෙක් විදිහට අපි සඳහන් කරන්න ඕනේ. ගම්මිරිස් ගොවියගේ ප්‍රශ්නය පිළිබඳව මේ පාර්ලිමේන්තුව ඇතුලේ පහුගිය අවුරුදු 4මාරේ රංජිත් සොයිසා මන්ත්‍රීතුමා තරම් වෙනත් මහජන නියෝජිතෙක් නැහැ මේ පිළිබඳව කතා කරපු. යථාර්ථය පිළිබඳව අවබෝධයක් ඇතුව දේශපාලන දිවියට පිවිසෙනවා. එවකට තිබුණු රජයන් වල අදුරදර්ශී පාලනයට එරෙහිව අපේ රංජිත් සොයිසා මන්ත්‍රීතුමා එදා සැබෑ හඬක් නැග්ගා. ඒ එතුමාගේ පවුලටත් ඥාතීන්ටත් එවැගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවටත් විතරක් නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ අපිට පාර්ලිමේන්තුව තුල වාද විවාද තර්ක විතර්ක කළත් විශේෂයෙන්ම සරල සුන්දර මිනිසෙක් හැටියට අපිත් එක්ක ගත කරපු නිහතමානී මන්ත්‍රීවරයෙක් තමයි අපි අතරින් වෙන් වුණේ. අතර මේ පණිවිඩය අහකු මොහොතේමත් අපට ඒක දරා ගන්න අමාරු ශෝක ජනක පණිවිඩයක් බවට පත් වුණා. නිසා රංජිත් සොයිසා ගරු මන්ත්‍රීතුමා වෙනුවෙන් එතුමාගේ පවුලේ සියලු දෙනාටම අපි අපේ පක්ෂයේ ශෝකය පළ කරනවා. මගේ හෘද සාක්ෂිය හොඳින්ම දන්නවා අපට නැති වුණේ අවංග මිනිහෙක්. අපට නැති වුණේ උදාර සටන්කාමියෙක්. ඒ පවුලේ උදවියට අපි අවංගවම අපේ ශෝකය පළ කරනවා. ඒ වගේම ඉම මැතිනියට අපි කියනවා රංජිත් සොයිසා මැතිතුමාගේ අතින් ගිලිහිච්ච දජය ඔබතුමිය තමන්ගේ රැහැතට අරගෙන ඒ රංජිත් සොයිසා මැතිතුමාගේ අභාවයේ විසින් ඇති වී තිබෙන රික්තකය නිවැරදිව පුරවාලීම සඳහා අපකැප වෙන්න කියන ආයාචනයත් කරමින් රංජිත් සොයිසා සහෝදරයාට නිවන් සුව අත්වේවා කියා ප්‍රාර්ථනා කරමින් महाबैंकु मंकोल्ले पिलिबंद वोहारिक विगरण वार्ताव अधिकरण हमुवट गेनायुत बव पार्लिमेंतु मंत्री सुनील हंदुन्नेति महता पवसनवा अद पेवती माध्य हमुवकट एक्वेमिन ए महता मेबाव प्रकाश कला
පෙරටේ මෑත ඉතිහාසයේ සිද්ධ වෙච්ච මහා දැවැන්තම මූල්‍ය මංකොල්ලය අධ්‍යයනය කළ යුතු වෙන්නේ විගණන වාර්තා පහත් එක්ක බද්ධ වෙලා තියෙන ඇමුණුම් එක්ක අපරාධ කල්ලි ඒක රාශි වෙච්ච කඳවුරු කිහිපයක් තියෙනවා දේශපාලන වලල්ලක් තියෙනවා ඒ වගේම ආර්ථික ශාස්ත්‍රය තුල මූල්‍ය ශාස්ත්‍රය තුල මේ වලල්ල ඉන්නවා අද අන්න ඒක තමයි මේ ඔප්පු වෙලා තියෙන්නේ මේකෙදි පක්ෂ ભેදයක් නැහැ ඇයිට මේක UNP ශ්‍රී ලංකා ભેදයක් නැහැ මේක ඉන්නේ ආණ්ඩුවේද විපක්ෂද ભેදයක් නැහැ මේ මේ අපරාධ කල්ලිය මූල්‍ය වෙනද පොලේදිත් ඉන්නේ එක පවුලක් හැටියට මොකද මේ ඇයිට තියෙන එක අරමුණක් මොකද්ද අපේ රටේ මහ ජනතාවගේ මුදල් මංකොල්ල කෑමේ ක්‍රියාවලිය මේ ඇයි සිද්ධ කරලා තියෙන්නේ කෝප් කමිටුව විසින් ඉදිරිපත් කරපු නිර්දේශ නිසා තමයි මහ බැංකුව විසින් සකස් කරලා මේ වාර්තාව පාර්ලිමේන්තුවට එවන්නේ. මේ පාර්ලිමේන්තුවට එවන්න තියෙන ක්‍රමවේදය කෝප් කමිටුව තමයි. ව්‍යවහාරික පරීක්ෂණයේ සිද්ධ කළ තියෙන්නේ අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහාම තමයි. වෙන පිළිගත් සාක්ෂියක් නැහැ මීට වඩා. ඒ නිසා 2002 අවුරුද්ද ඉඳලා 2015 දක්වාම සිද්ධ වෙච්ච මේ සුදු කරපටි අපරාධය මහදවාලේ මහ බැංකුව සිද්ධ වෙච්ච මංකොල්ල කෑම අධිකරණයට ගේන්න ඕන. අභ්‍යාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කළ යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වුණා. එමෙන්ම ඒ.එච්.එම්. දිලීප් නවස් මහතා අභ්‍යාචනාධිකරණයේ සභාපති ලෙස පත් කිරීමටද අනුමැතිය ලබා තිබෙනවා. මෙම පත්කිරීම සඳහා නම් නිර්දේශ කර ව්‍යවස්ථාදායක සභාවට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියා කළා. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ව්‍යවස්ථාදායක සභා රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර් සම්බන්ධන් හා තලත අතුකෝරල යන මහත්මහත්වීන් සහභාගී වුණා. එමෙන්ම සිවිල් සන්නදහන නියෝජිතයන් වන එන් සෙල්වකුමාරන් සහ ජාවිඩ් යුසුප් යන සමාජිකයන්ද මීට එක් වුණා. පසුගිය රජය සිදු කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඵල රහිත වූක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුරුගම මහතා පවසනවා. නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. 19 වෙනි සංශෝධනයේ ගිනාවේ වෙන කිසිම රාජපක්ෂවරයෙකුට ඡන්දෙ ඉල්ලන්න බැරි කරා. 19 වෙනි සංශෝධනයේ ප්‍රතිඵලෙ උනේ එක රාජපක්ෂවරයෙක් ජනාධිපති වෙලා අනිත් රාජපක්ෂවරයා අගමැති වීම. මේ ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන අධිකරණ කොමිසම දැන් අර හඬපටහපුවම පේනෝනේ කොමිසම කොච්චර ස්වාධීන වෙලා තියෙනවද කියන කාරණේ. ඒතර කොමිෂන් සංශෝධනත් රහිත වෙලා තියෙන බව ඉතාම හොඳින් රන්ජන් රාමනායක ඇමතිවරයා මුළු ලෝකෙටම ඔප්පු කරලා තියෙනවා. එතකොට මේකේ තියෙන සෑම වගන්තියක් පුස්සක් බවට පත් වෙලා තියෙනවනම් මේක යාගෙන මොකද්ද අපි කරන්න කියන එක පිළිබඳව අපි කල්පනා කරලා බලන්න ඕනේ. රටේ ආර්ථික විනාශ කළ එක්සත් ජාතික පක්ෂයේ සමග කිසිදු සංධානගත වීමක් සිදු නොවන බවද ඒ මහතා කියා සිටියා. පහුගිය අවුරුදු 4.5 ඇතුළත මේ රට බිඳුවට ඇදලාද? මේ රට අගාධයට ඇදලාද? මේ රට විනාශයෙන් විනාශයට ගෙනින් කණ්ඩායමක් එක්ක රජයක් හැදීමේ කිසිම අරමුණක් අපේ නැහැ කියන කාරණේ ඉතාම පැහැදිලිව අපි මතක් කරන්න අවශ්‍යයි. මේ රටේ ජනතාව පැහැදිලි තීන්දුවක් ගත්තා. පහුගිය මැතිවරණයේදී මෙම මාධ්‍ය හමුවේදී රාජ්‍ය මාධ්‍ය කනක හේරත් මහතාද අදහස් පළ කළා. අඩු ආදායම් ලාභී පවුල්වල තරුණයන් සඳහා 18-45 අතර ඒ වගේම සාමාන්‍ය පෙළ අසමත් තරුණ තරුණියන් සඳහා දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආයුධම් පත්‍රය ලබා ගන්න පුළුවන්. ඉන්ටර්වියු එකක් වෙනම තියන්න බලාපොරොත්තු වෙනවා. පෙබ්‍රවාරි මාසයේ අවසාන වෙනකොට මහා මැතිවරණයට යන්න කලින් 100%ක් පක්ෂපාත ભેදයකින් තොරව උපාධිධාරී සෑම සියලු දෙනාටම රැකියා අවස්ථාවක් ලබා දෙනවා කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. බිබිල ප්‍රදේශයේදී කාන්තාවක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනුණා. ඒ සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන් බිබිල කරාණුගල තැපල්ගල ප්‍රදේශයේදී විඩිතබීම සිදු වුණේ විඩිතබීම සිදු කළ පුද්ගලයාගේ බිරිඳගේ සහෝදරිය ඉන් ජීවිතක්ෂයට පත් වුණා. සැකකරුගේ දියණිය සහ තවත් ඥාතියෙකු තුවාල ලබා සිටිනවා. පවුල් ආරවුලක් සිද්ධියට හේතු වෙති බවයි වාර්තා වන්නේ. නිල්ගල රක්ෂිතයේ සැඟව සිටියේදී සැකකරු අත්අඩංගුවටගත් අතර ඔහු හෙට දිනේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අම්බලන්තොට කිරලකැලේ ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් විදේශිකයෙකු ඇතුළු 5 දෙනෙකු තුවාල ලැබුවා. ළඟම බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. ටිපර් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වවුනියාව නගරයේ අපද්‍රව්‍ය සාලම්බකුලම් ප්‍රදේශයට බැහැර කිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව තුන්වන දිනටත් පැවතුණා. වවුනියාව නගර සභාව මගින් වසර ගණනාවක සිට මෙලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පා සිටින බවයි විරෝධතා කරුවන් ප්‍රකාශ කළේ. ගැටලු විසඳීමට අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවතුණද ඒවා අසාර්ථක වී තිබෙනවා. නීති විරෝධී ලෙස විදේශයකට රැගෙන යාමට උත්සාහ කිරීමේදී වල්ලපට්ට කිලෝග්‍රෑම් 8කට ආසන්න ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණා. එහි වටිනාකම රුපියල් මිලියනයකට ආසන්න බවයි රේගුව ප්‍රකාශ කළේ. මැලේසියාව බලා යාමට පැමිණි මගින් දෙදෙනෙකුයි වල්ලපට්ට රැගෙන වෙත් තිබුණේ. ඔවුන්ට රුපියල් ලක්ෂ 2 මාර්ග දඩනීම කරනු අතර වල්ලපට්ට තොගය රාජසන්තක කෙරුණා. හම්බන්තොට ප්‍රදේශයේදී උගලකට හසුව සිටි වන අලි පැටවෙකු බේරා ගැනීමට හම්බන්තොට වනජීවී කාර්යාල නිලධාරීන් කටයුතු කළා. තුවල් ලබා සිටි වන අලි පැටවා අසලම අලි මවද රැඳී සිටීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස ඇය නිර්බින්දනය කිරීමට කටයුතු කෙරුණා. අනුතුරුව අලි පැටවාට ප්‍රතිකාර කර මවද සමග වනයට මුදා හැරුණා. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk